ජාතික ආර්ථිකයට බරපතල හිසරදයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වසරේ මුළු මාස 4 තුල පමණක් පාඩුව රුපියල් මිලියන 248411ක් මේ නිසාම ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් ශ්‍රී ලංකන් කේටරින් සමාගමත් ප්‍රතිව්‍යුහගත කිරීමටයි තීරණය වී ඇත්තේ එහෙත් එවන් පසුබිමක ශ්‍රී ලංකන් කේටරින් සමාගමට සේවකීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කරනාවක් අද පැවැත්තුණා ඒ සඳහා නිදහස් කේටරින් වෘත්තීය සමිතියේ සභාපති අනිල් ජයසිංහ මහතා පැවසුවේ රජයේ දිනයක් වන සෙනසුරාදා දිනයේ මෙවැනි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සැක සහිත බවයි මේ සීළු දෙනා ශ්‍රී ලංකන් සමාගම බාර අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා නියෝජනය කරන බදුල්ලේ පදිංචිකරුවන් බව වෘත්තීය සමිති නායකයා පැවසුවත් ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර මහතා පැවසුවේ එසේ සම්මුඛ සාකච්ඡාවට කැඳවා තිබූ අය අතර බොහෝ පළාත්වල පදිංචිකරුවන් සිටි බවයි කෙසේ වෙතත් මෙම සම්මුඛ සාකච්ඡා සඳහා පිරිස තෝරාගත්තේ කිසිදු අයදුම්පත් කැඳවීමකින් තොරව බව ඔහු පිලිගත්තා මෙම සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ පිරිස් අනාගතයේ බඳවා ගන්නේ නම් එය සිදු කරන්නේ චක්‍රලේඛයේ නිකුත් වූ පසු ස්ථිර පදනමින් නොව පුහුණු වන සේවකීන් ලෙස බවත් ඔහු live at 8 අපට සඳහන් කළා කෙසේ වෙතත් කිසිදු නව බඳවා ගැනීමක් සිදු නොකළ යුතු බවට ආණ්ඩුව තීරණය කර ඇති පසුබිමක රජයේ නිවාඩු දිනයක තරුණයන් කැඳවා මෙලෙස සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත්තේ කිසියම් දේශපාලන උවමනාවකටද මේ පිළිබඳව live at 8 තව දුරටත් විමසිල්ලෙන්